ඒතනාහන් භික්க்கவே கම්මං වදාමයනුවෙන් සිතිவில்ල මුල්කරගෙන කර්මය උපදින බව බුදුන්වහන්සේ දේශනා කලා. මේ කර්මය කියන්නේ ක්‍රියාව. අපිකන්න ඕනම ක්‍රියාවකට සිතුවිල මුල්කරගෙන කරණවනம் ඒ ක්‍රියාව සඳහා ප්‍රතිවිපාකා අපිට විඳින්නම සිද්ධ වෙනවා. ලෝතුරා බුදුන් වහන්සේටත්, रा කුसारකර්මයන් විපාක ලබාදුන් අවස්ථාවන් ගැනයි අදපි මේ वीडियोවෙන් ඔයාලता රංगाාව මුලින්ම මතක් කරන්නම් ඔබතාමත් අපේ YouTube चैनलले सबස්क्राइब करන ඇස්නම් දැන්ම සස්क्राइब කරන්න මෙවැනිම වීडියෝස් ඉක්මනින්ම ඔබවිතට ගෙන්වා ගැනීමට බෙල්ලයිකැන් එක क्ලිก කරන්න මේ වීडिෝව හොඳයි කියල හිතනවනම් लाइ කලයාලුවන්ටත් බලන්න ෂයා කරන්න ලොෝතුනාා බුදුරජාණන් වහන්සේට සය අවුරුද්ද අප්‍රමාණ දෘෂ්කරක්‍රියාවේ යෙදෙන්න්නට සිදුවනාා. ඒ සඳහා හේතුුණු අකුසල කර්මය ගැනයි මේ කියන්නේ. ඉහත අත්මභාවයකදී අපමහා බෝධි සත්්‍යයන් වහන්සේ කාශ්‍යප මුදුන්වහන්සේගේ කාලදී ජෝතිපාල කියන මානවයකු විදියට ඉපදිලා. කාශප බුදුන් වහන්සේව දැකලා මේ මුඩු ශ්‍රමණයට බුදුබව කොයින්ද කියල බැනවදිල තියෙනවා. මේ අකුසල කර්මය හේතුවෙන් බුදුණහන්සේට බුදුබව ලබන්නට සයවුරුද්ධක්ම දුुෂ්කරා ක්‍රියාකිරීමට සිදූුණු බව අටුවාවල සඳහන්නෙනවා. චංචිමාන්‍ය විකාවවැනි කාන්තාවන්ගේෙන් බුදුරජුන්ට අපහස්ස චෝදනා එල්ලවනාා ඒ සඳහා බලපාපු අකුසල කර්මය විමසද්ධී. අප මෝසතාණන් වහන්සේ එක ආත්මයකද ශුද්‍ර කොලේක මුනාලිනම් දූර්තයක්ව ඉපදිලා අප ප්‍රසිද්ධව වාසේ කලා. එකදිනක් සුරභි කියන පසේ බුදුරජාණන් වහන්සේ යම්කරුණක් විමසා දැනගැනීමට මොහුකරා පැමිණියා. මේ ශ්‍රමණය දුශීලයක් පවිටු අදහස් ඇත්තේ කියලා බැනවැදනාා. ඒ කර්මයේ ප්‍රතිඵලේවිදක අපමහා බුදුරජාණන් වහන්සේට චංචිමානවිකාවවැනි කාන්තාවන්ගේ අපහාසේට ලක්වීමට සිදුවුණ සුන්දරී පරිත්්‍රාජිකාවගෙන් බුදුන් වහන්සේට අපහාසයන් චෝදනාවන් සිදුවනා ඒ වගේ චෝදනාවන් අපහාසයන් බුදුන් වහන්සේට එල්ල වෙන්න බලපාපු අකුසලකර්ම තියෙනවා බෝධිසත්වයන් වහන්සේ ඉහතෙක්ක අත්ම භවයකදී මුනාලිනම් දූර්තෙක් වෙලා ඉපතිලා ආපමිत्र්‍ර සේවනය නිසා සුරභ කියන පසේ බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුව दुස්සීල ඇත්තෙක් පාවිටු අදහස් ඇත්තෙක් කියලා බැනවදිනවා. මේ කරපු අකුසල කර්මය විපාකේවිදියට සුන්දරී පරිබ්්‍රාජිකාවගෙන් වගේම තීර්ථකයින්ගෙන් නොෙක් අපහස උපාහසයන්ට බුදුන් වහන්සේ ලක්වෙනවා. එපමනක් නෙවේ සුන්දරී පරිබ්්‍රාජිකාවගේ මරණය, බුදුන් වහන්සේ ඇතළු භික්ෂූන් වහන්සේලා සිදු කලායයි චෝදනාලබන්නත් බලපාපු අකුසලකර්මයක් තියෙනවා අපමහා බෝසතාණන් වහන්සේ එක්ක ආත්මයකදි බ්‍රාහ්මණ කොලේක ඉපදිලා පන්සේයක් මානවතීන්ට වේදේ ව ගණ්ඩමින් හිමවත් පව්වේ ජීවත්වෙනවා දිනාක් කෙතනට පැමිණි අෂ්ට සමාපත්්‍ය තාප්‍රසේක් දැකලා ඉඩිසිාව මෝලික කරගෙන ඒ ආපසයන්ට දුරාචාරයේ යෙදිෙන තැනැත්තෙක් ්‍යයි බැනවදනා. ඔහුගේ අතවසයන්ද මේ අෂ්ට සමාපත්තිලාබී තාපසයන්ට බැනවදිනවා. මේ කර්මය හේතු කරගෙන සම්වා සම්බුදු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට මෙවැනි චෝදනාවක්හා නින්දා අපහාස එල්ලවුනා. දෙවදත්තෙරුන්ඩනු බුදුන්නහන්සේට අනේක විද හිරිහරේදූ විික්්ෂුවක්. නාලාගිරියඇතු බුදුන්නහන්සේවිත දෙවදත්තෙරුන් මෙහෙවීම වගින් පැමිණීම අකුසලකර්මයක හේතුවක්. ගෝධි සත්වයන් පෙරේකා ආත්මභවයකදී ඇත් ගෝවිකුලෙසින් උපන්නා. ඒදිනක් ඇතුපිටනැග මොහමඟ යනවිට පසේබුදුන් වහන්සේ නමක් දැක මේ ශ්‍රමනයා කොහි යන්නේ දැයි බැනවදමින් ඇතුට පහරක් ගසා පසේ බුදුරජාණන් වහන්සේ දෙසට ඇතාව මෙහෙව්වා. මේ සැන්නලද අකුසලයේ විපාකයවිදියට දෙවදත්තර නාලාකිරි ඇතුන්ට රාපවල බුදුන්නහන්සේදසද මෙහෙව්වා. ගල්පතුරක්කරීමෙන් බුදුන්නහන්සේගේ ශ්‍රීපාදයෙන් ලේසල්වීමක් සිදුවනාා. ඒ සඳහා බලපාපු අකුසල්කර්මය තමයි බෝධි සත්්‍යයන් පෙරේක ආර්ත්මේක පසල් දනව්වක රජකුව ඉපදිලා. පාපමිත්‍ර සේවනය නිසාාවෙන් සූදුවට ලොල්වී ඔහු සාහසිකවීමයි. බුදුන් වහන්සේට දරුණු හිසරදයක් ඇතිවුුණා. මේ හිසරදදය ඇතිවීමට බලපාපු අකුසලකර්මයක් තියෙනවා. ඒක තමයි බෝලි සත්්‍යයන් පෙරේකා ආත්මයකද දීවරගමක දීවරේකුගේ පුතක් කලා ඉපදුනාා. දිනක්කහු ඒ මසුන්වරණ ස්ථානයට ගිහින් මසුන්මැරීමදක සතුට වනාා. මේ කර්මයේ ප්‍රතිඵලයක් විදියට බුදුන් වහන්සේක හිසරදයක් පැවතුනාා. ඒ දීවර පිරිස, විදූඩබ සන්හාරයෙන් මියගිය බව අටුවෙහි සඳහන් වෙනවා වේරංජාවේදී බුදු වහන්සේට තුන්මසක් යවහාල් බලදන්නට සිදුවනාා ඒ සඳහා බලපාපු අකුසල කර්මය විමසල බලද්දී බෝධිසත්වයන් පෙරේका ආත්මයක එක් තරා කොලේක ඉපදිලා ජාතියෙන් අද බලහෙන් දිනක් උස්සනම් බුදුන්න්නහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා සමග මදුර ඇල්һаாලෙබත් වළඳන විටදී. බොලමුடு මහන ඇල්һаாලෙබත් අனுුබව නොකරපිය යවහාල්ම කාපිය යනුවෙන් අපහාස කරනලද කර්මයේ විපාකය විදිට තුන්මසක් வேරජාවද බුදුන්නහන්සේට යවහාල් වළදන්නට සිදෝනා. බුදුන්නහන්සේට පිටහි රජාවක් ඇතවුුණා. ඒ සඳහා බලපාන ලද්දේ, ෙර ආත්මේකද කන්නලද අකුසලකාර්මයක් ඒ අකුසලෑනම් බෝධිසාත්වයන් පෙරේක ආත්මයකද ඉතා හැටි දැඩි මල්ලපොර ශූරීක්කුණ අන්න අයට වඩා මිති වුනත් මල්ලෝපොර ඇල්ලීමහි දක්ෂයක වුණා දිනක් පෝධිසත්ත මල්ලවයන් දිසින් හැටිදඩි මල්ලෝපොර ශූරයකු ඔසවා බිමහෙලා කොන්ඳවැට පිඳහෙලුවා මේ කන්නලද අකුසලේ ප්‍රතිඵලයක්විදියට බුදුන්ලහන්සේට පිටේරුදාවක් ඇතිවුණා බුදුරජාණන් වහන්සේට රක්තා තිසාරය වැලඳී ගිල්ලන්නනා ඒ සඳහා බලපානලද අකුසල කර්මයගැන විමසල බලද්දිී බෝධි සත්වයන් පෙරේක ආත්මභවයකද දක්ෂවෙදදුරෙක්කුුණා රෝගයකින් පෙළන සිටු කුමාරයක් අඖෂද ලබාගැමීමට ප්‍රැමිණියවිට ඔහුට පෙල්ියම් කරන්නට යෙදුණු නමුත් ස්ුව වූවිට පොරොන්දුවටු නොකිරීම නිසා විරේක බෙහිතක් දුන්නා ඒ සිදුකරගත්ත අකුසල කර්මය ප්‍රතිඵලයක් විදිට බුදුන්නහසේට ලේ අතිසාරය එහෙමත්නන්නම් ලෝහිත පක්කන්දිිකා කියන රෝගට ගොදුරවෙන්න සිද්ධ වුණා මේ කර්ණතුලින් පැහැදිලි වෙන්නේ කර්මය කොයි තරම් නම් ප්‍රබලද කියලයි කුමන ආත්මභවයක දවුණත් අප කරන කර්මයට විපාක විදින්නට සිදුවන බව නියතයි ඒ නිසාවෙන් අකුසල කර්ම සිදදු නොකරගෙන හුසල් පමණම් ජීවිතයට එකතුකරගත්තුවතුයි ධර්මයෙන් ජීවත්ත යුතුයි දම්බෝ හවේ රක්කත ඩම්මචාරී එවිට ධර්මය විසින් අපවා රක්ෂා කන්නු ලබයි ඉතින් මේ වීඩියෝවගැන ඔයාලගේ අදහසත් පහලෙන් කලමෙන්් කරන්නන්න මතක් කරන්න එපා අපි නැවතත් මේ වගේම වීඩියෝවකෙන් හුවමෝ